සාක්‍යයස් කිචන් බලන හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද කෑම එක කීල් දෙන්න කලින් මට ඔයගලගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඔයාලා ගෙදරට බණ්ඩක්ක ගේනවනේ. ඒ ගෙනාපු බණ්ඩක්ක මෝරල තිබ්බොත් මොකද කරන්නේ? ගන්නම බැරි වෙන්න මෝරල තියෙනවා නම් විදි කරනවනේ. අපි අද ඒව වලින් කෑමක් හදාගමු. දැන් අපි අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් බලමු. බණ්ඩක්ක, ලූණු, අමුමිරි, සුදු ලූණු, තෙල්, කැරමිරි, අපසහ උලුහාල්, ලූණු, තක්කලි, කහ. බණ්ඩක්ක මෝරලද කියලා බලන්නේ නැ මේ බලන්නේ මේ බණ්ඩක් එකේ අගිස්ස. මෝරල නැත්තම් මෙහෙම නැව්වම බණ්ඩක් එක කැඩෙන්න ඕනේ. නැට්ට කැඩෙන්න ඕනේ. අගිස්ස කැඩෙන්න ඕනේ. බලන්න. මේ බලන්න. නැව්වට කැඩෙන්නේ නැහැ. අනිත් විදිහක් හතනකොට ජරස් කල කැපෙනවා නම් ඒ කියන්නේ බණ්ඩක්ක මෝරල. දැන් අපි හදන මෙතඩ් එක බලමු. දැන් අපි ලිප ඔන් කරලා භාජනයේ රත් වෙන පියා ගන්නවා. භාජනය රත් වුණාට පස්සේ භාජනයේ දාගන්නවා තෙල්. තෙල් ටික දාලා තෙල් ටික රත් කරගන්නවා. තෙල් ටික දාලා තෙල් ටික රත් වුණාට පස්සේ අපි දානවා බණ්ඩක්ක. බණ්ඩක්ක දාලා බණ්ඩක්ක ටික බදිනවා. ගින්දර වැඩි කරලා මේ විදිහට පෙරල පෙරල ඇඳිකක බණ්ඩක්ක කෑලි ටික බෙද ගන්න ඕනේ. දැන් බැදිලා ඉවරයි බණ්ඩක්ක කෑලි ටික. දැන් මම කරන්නේ ගින්දර අඩු කරලා ලූණු දානවා. ලූණු දාලා ලූණු ටික සෝට් කරනවා. ඒත් එක්කම දානවා උලුවහල් සහ අබ. ඊට පස්සේ සුදු ලූණු දානවා. සුදු ලූණු දැම්මට පස්සේ අමුමිරිස් දානවා. අමුමිරිස් දාලා සෝටි වුණාට පස්සේ කහ දානවා. කහ දැම්මට පස්සේ අපි දානවා කැලිමිරි. කැලිමිරිස් දැම්මට පස්සේ තක්කලි ටික දානවා. තක්කලි දැම්මට පස්සේ අපි දානවා ලුණු. රස අනුව ලුණු. ලුණු ටික දාලා කවලම් කරලා ලිප ඔෆ් කරනවා. උයත්තේ මේවත් නිගන ගන්න ඕනේ. දැන් බලන්න අපි ගෙනාපු බණ්ඩක් එක මෝරලා. බලන්න මෝරපු බණ්ඩක් එකකින් රසවත් බණ්ඩක්ක වෑංජනයක් තෙම්පරාදුවක් හදාගත්තා. දැන් ඔයාලා දන්නවා ගෙදරට ගේන බණ්ඩක්ක බැරි වෙලාවත් මෝරලා තිබ්බොත් ඒවා විසි කරන්න නැතුව ඒවා වලින් වෑංජනයක් හදාගන්නේ කොහොමද කියලා අපි මේ වගේ රස කෑමකින් ආයෙත් හම්බෙමු. මම සාක්‍ය.